හරි ගයිස් ඉතින් අද හදන්න යන්නේ බිස්කට් පොඩින් ඉතින් ඩෙසර්ට් එකක් හදන පළවෙනි වතාව ඉතින් ඕනේ බටර් මිල්ක් මේඩ් මාරි ඊට පස්සේ කොකෝ පවුඩර් ඔය ටික තමයි ඉතින් හරිද වයිට් චොක්ලට්යි ඩාක් චොක්ලට්යි කුකින් චොක්ලට් වලින් ඉතින් ටිකක් සාමාන්‍ය දීසියකට ෆ්‍රෙෂ් මිල්ක් දාගෙන ඒකට නෙස්කැෆේ දාලා පොඩ්ඩක් එක මික්ස් කරගන්න මේ මොකද බිස්කට් එක පොඟවන්න ඕකේ ඉතින් ඊට පස්සේ මේ විදියට බටර් දාගන්න බටර් එක දාගෙන ඒකට කොකෝ පවුඩර් දාන්න ඒ ගැන විස්තර දැන් අපි තාත්ත කිය වීඩියෝ එකේදී හරිද බටර් ගෑම් 200ක් වගේ තියෙනවා මේකට අන්සෝල්ඩ් බටර් තමයි ගන්න ඕනේ මම නම් මෙතන දැන් මේ ගෙදර හදනින්ද එක්ස්ට්‍රා පාවිච්චි කරලා තියෙනවා අන්සෝල්ඩ් බටර් එකෙන් තමයි හදන්නේ ගොඩක් වෙලාවට මේක බටර් ග්‍රෑම් 200යි චොක්ලට් ග්‍රෑම් 50යි ඔතනදී ඔය කියපු අන්සෝල්ඩ් බටර් මේ මේ බටර් කියන්නේ ලුණු නැති බටර් හරිද එහෙම ඒවා තියෙනවා දන්නෝ දනිති හරිද මේ අර හරියට අහුන් නැති හින්දා තමයි කිව්වේ ඒ ඔය විදිහට ඔන්න මිල්ක් මේඩ් දාලා ඒක දැන් බීට් කරගන්න ඕනේ එදිනම් තාත්තනම් හොමම් බීට් කරා මේ අතින්ම එදිනම් බී මේකක් තිනවනම් අල්ලගෙන හිටපල්ල හරිද කමක් නැහැ කොහොම හරි ඊට පස්සේ ওই ටික දාලා ආ ඕකදී මේ මම හිතන්නේ මට මතක හැටියට තව පොඩ්ඩක් වැඩියෙන් දානවා මට මතකයි මොනා හරි ඒක බල බලන්න කියයි බොහෝ දුරට බටර් ග්‍රෑම් 250යි කොකෝ පවුඩර් 50යි මේකට තව දාගන්න පුළුවන් ඔන්න මේඩ් වෙනුවට අයිසින් සුගර් බටර් චොක්ලට් පවුඩර් ඒ තුන දාගන්නත් පුළුවන් මිල්ක් මේඩ් මේ ගෙදර හදලා ඉඳලා ලේසි රසයි ඉඳලා මිල්ක් මේඩ් දාගන්න ඉතින් මම හිතන්නේ මිල්ක් මේඩ් අතන භාගයක් ඔබේ දැම්මා මම හිතන්නේ ඉතින් ඔයාලා හදන ප්‍රමාණය අනුව ඉතින් ඒවා දාගන්න ඕනේ හොඳයි කොච්චර ඉතින් මේක බැලුවොත් නැත්තම් රෙසිපි අවුල් යනවා හරිද කොහොම හරි දැන් ඔන්න අපි මේ මේක දැන් හදාගන්න යන්නේ බිස්කට් පුඩින් එක ගානට ඒ විදිහට චොක්ලට් අර අපි හදාගත්ත එකෙන් මේ ගාලා මුලින්ම ඊට පස්සේ ওই විදිහට බිස්කට් ටික පොඟවගෙන ඕම කියාගෙන පොඩි ලේ එකක් ඊට පස්සේ ওই විදිහට ආය උඩින් චොක්ලට් ගාලා චොක්ලට් නෙමෙයි අපි අර හදාගත්ත එක ඉතින් ඕ වගේ දැන් ඉතින් අපි ලේය මම හිතන්නේ මට මතක හිටියන හයක් වගේ තිබ්බා කොහම හරි දැන් දෙවෙනි ලේය එක දැන් තුන්වෙනි ලේයර් එක ඒකේ චොක්ලට් ටික දාන එක ලේස් කීයද දාන හතරවෙනි එක දැන් ඒක චොක්ලට් ටික දාන එක කෙලින්ම මංච ක්‍රීම් එක තට්ටු හතේ වගේ මේක මාරි බිස්කට් පුඩින් එක තට්ටු හයි හරිද දැන් පස්වෙනි එක මම ගත්තේ මේ මේක ගානක විතර බේස්ට් එක හදාගත්ත මම හිතන්නේ මේක හයවෙනි එක අන්තිම එක ඉතින් මේක දැන් හදාගෙන ඉවරයි දැන් අපි යමු කුකින් චොක්ලට් වලට මේ කුකින් චොක්ලට් එක මේක මේ උණු වතුර එකක තියලා මෙහෙම මේ දිය වෙනකොට ඒකට තව බටර් පොඩ්ඩකුත් එකතු කර ගන්න ඕන මෙහෙමයි ඔයාලට වෙන රත් කරගන්න සිස්ටම් එකක් තියෙනවා නම් එහෙම රත් කරගන්න මම අපි මේ ලේසියට උණු වතුර එකේ තිබ්බේ දැන් අර හදාගත්ත ඩාක් චොක්ලට් එක සම්පූර්ණම දාගන්න මේකෙන් උඩට මේ තව දෙයක්
ඉස්සරහදි ගියයි ඒක හොඳට අහගන්න මොකද ඒක මේ වටිනවා හැබැයි මේ අර ඒක අනිවාර්ය නෑ එහෙම කරොත් හොඳයි ඉතින් මේ වගේ ඩෙසර්ට් එකක් හද ඒක පොඩ්ඩක් අහන්නකෝ මේක හදලි වෙලා විනාඩි 15ක් විතර ෆ්‍රිජ් එකේ තියලා පොඩ්ඩක් කූල් කරලා අරගෙන තමයි කොකින් චොක්ලට් එක උඩින් දාන්නේ ඊට පස්සේ හරිනේ අහුනනේ අන්න ඒක තමයි කිව්වේ හරිදික වටිනවා ඊට පස්සේ මගේ ආසම දේ වයිට් චොක්ලට් ඊට පස්සේ ඔන්න විදිහට වයිට් චොක්ලට් ටික ලස්සනට කැමති ස්ටයිල් එකකට ඔන්න විදිහට උඩින් දාගන්න සම්පූර්ණයෙන්ම හරින්න යන්න එපා හරි මගේ ආසම චොක්ලට් එක තමයි ඉතින් මේ කොහොම හරි ඔන්න බඩුවා හදලි ඉවරයි ඔන්න තියනවා අවසාන අපේ බිස්කට් පොඩිම දැන් තියෙන්නේ ෆ්‍රිජ් එකේ තියලා කූල් වුණාට පස්සේ කන්න තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් හදලා බලලා කාලා බලලා අපිට රස කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න. එහෙනම් අදට යනවා.